හැම දේම නැති වුණා. අපේ බලාපොරොත්තු, අපේ ආශාවන්, මේ හැම දෙයක් විනාශ වෙලා ගියා. දැන් මොනවා කරන්නද? අපි මෙච්චරකල් බලාපොරොත්තුණු දේවල් නොලැබුණු එකේ දැන් ඉස්සරහට අපි ගැන ටිකක් හිතමු. අපේ අනාගතය ගැන හිතමු. සහෝදරයා, එන්නේ යමු එම්මාහවුස් වලට, අපේ ගමට. අපි ගිහිල්ල මොකක් හරි රස්සාවක් කරලා ජීවත් වෙන්න බලමු. තවත් මෙහි ඉඳලා තීරුමක් නැහැ. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ජේස් වහන්සේගේ මරණයත් එක්ක මේ ශ්‍රාවකයන් දෙන්නා කල්පනා කළේ ඔවුන් බලාපොරොත්තු වුණු හැමදේම නැති වෙලා ගියා කියලා. ඔවුන්ගේ හීන හැම දෙයක්ම බිඳ වැටුණා කියලා. එහෙම හිතලා තමයි ඔවුන් තීරණය කරන්නේ එම්මාහවුස් වලට යන්න, ඔවුන්ගේ ගමට යන්න. හැබැයි මේ තීරණ ඔවුන් ගත්තේ ඔවුන්ගේ හදවතත් එක්ක ගනුදෙනු කරලා නෙමෙයි, ඔවුන්ගේ මොළයෙන් කල්පනා කරලා, තර්ක කරලා. හරියටම කිව්වොත් අපේ පංචේන්ද්‍රයන්ට තේරෙන විදියට මේ දේවල් තේරුම් ගන්නට උත්සාහ කරලා. එනිසා තමයි ඔවුන් පරාජය විතරක් මේ වෙලාවෙ දැක්කේ. ඒ පරාජය ඇතුළේ හැංගුණු ජයග්‍රහණය ඔබට දකින්නට බැරි වුණේ මෙන්න මේ හේතුවයි. ඒ වුණාට ජේස් වහන්සේ ඔවුන්ව අතහැරියේ නැහැ. ඔවුන් මේ ගමන යද්දී, එම්මාහවුස් කරා යද්දී ජේස් වහන්සේ එනවා ඔවුන් ගාවට. ඇවිල්ලා ඔවුන් එක්ක කතා කරනවා. හැබැයි මේ කතාවේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඔවුන් මෙච්චර වෙලා ඔවුන්ගේ දැනුමෙන්, බුද්ධියෙන් තීන්දු තීරණ ගත්තට ඔවුන්ගේ දැනුමට, බුද්ධියට විතරක් ඔවුන් හිත යොමු කළාට මේ වෙලාවේ ජේස් වහන්සේ කතා කරන්නේ ඔවුන්ගේ හදවතට. ඔවුන්ගේ හදවත ඇතුලේ හැංගීලා තිබ්බ දේටයි උන්වහන්සේ කතා කරන්නේ. ඒ හදවතට කතා කිරීම තුළ ඔවුන්ට පුළුවන් වෙනවා ඔවුන්ගේ හදවත අවදි කරන්නට. ඔවුන්ට පුළුවන් වෙනවා ජේස් වහන්සේට ආරාධනා කරන්න ඔවුන් එක්ක නතර වෙන්න කියලා. ඒ නතර වීමත් එක්ක, උන්වහන්සේගේ භෝජනයට සම්බන්ධ වීමත් එක්ක, උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නට පටන් ගැනීමත් එක්ක ඔවුන් තේරුම් ගන්නවා ජේස් වහන්සේගේ බලය. ඔවුන් තේරුම් ගන්නවා ඔවුන් මේ පරාජයක් නෙමේ ලැබුවේ, ඔවුන් තේරුම් ගන්නවා මේ ලැබුවේ ජයග්‍රහණයක් කියලා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ දවස්වල අපිත් හරියට එම්මාහවුස් ගමනක් යනවා ඇත්තේ. මේ කොරෝනා ගෝලීය වසංගතයත් එක්ක, මේ COVID-19 ව්‍යසනයත් එක්ක අපි පරාජය මෙහෙවිදිත් වැළඳගෙන වෙන්නට ඇති. කෝ දෙවියෝ, දෙවියෝ ඉන්නවනයි මෙහෙම දේවල් වෙන්නේ. ගොඩක් වෙලාවට අනිත් අය අපෙන් ප්‍රශ්න කරද්දී, අනිත් අය අපෙන් ප්‍රශ්න අහද්දී අපේ බුද්ධියට අපිට දීලා, අපේ දැනුමට අපිට දීලා අපිත් පරාජය වැළඳගෙන වෙන්න ඇති. හැබැයි මේ මොහොතේ උන්වහන්සේ අපිට ආරාධනා කරනවා හදවතට සවන් දෙන්න. හදවත ඇතුලේ කතා කරන ජේස් වහන්සේට සවන් දෙන්න. උන්වහන්සේ මේ අපේ දැනුමට, බුද්ධියට පරාජයක් හැටියට පෙනෙන දේ
උන්වහන්සේ ජයග්‍රහණයක් බවට පත් කරන්ට යන්නේ. මරණය පරාජය කරලා උත්ථාන වුණු ජේස් වහන්සේ ඒ උත්ථානය අපේ ජීවිතයටත් ලබා දෙන්නටයි යන්නේ. එනිසා බුද්ධියට නොව හදවතට සවන් දෙන්න. Amen.